නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. රාජපක්ෂලා රනිල් වික්‍රමසිංහල ආරක්ෂා කරනවා, රනිල් වික්‍රමසිංහල රාජපක්ෂලා ආරක්ෂා කරනවා කියන එක ඒක ප්‍රතික්ෂේප කළාද? මොකද ඒකට අපිට කරුණු පදනක් නැහැ. මතවාද තියෙන්න පුළුවන්කම තියෙනවා. නමුත් අපි ඒක ප්‍රතික්ෂේප කරනවා. මොකද ඒකට හේතුව තමයි මම පැහැදිලිව මේ පරීක්ෂණේ හිටියා. ඒ පරීක්ෂණේ හිටපු නිසා මම දන්නවා මම තමයි අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් මේ ඔය ප්‍රශ්නේ ඇහුවේ. මොකද මම මොකද ඒ වෙනකොට අර්ජුන් මහේන්ද්‍රන් මාධ්‍යවලට දීපු ප්‍රවෘත්ති සාකච්ඡා සියල්ල පත්‍ර පේපර් කටිස් මම අරගෙන තමයි ඔය පරීක්ෂණයට කෝප් කමිටුවට ගියේ. ගිය වෙලාවේ මම තමයි ඇහුවේ ඔයා මේක රනිල් වික්‍රමසිංහ මහත්තයා උපදෙස් දුන්නා කියලා. ඔයා මේකේ කියන ඔයා මේ ඒ මාධ්‍ය සාකච්ඡා ඔකුගේම තිබුණා. කෝප් කමිටුවේදී මේ ප්‍රශ්නේ අහනවා අර්ජුන් මහේන්ද්‍රන්ගෙන්. ඔයා කියනවා අපිට ඕනේ තහවුරු කරගන්න. එයාට මාධ්‍යයට කියපේ කියලා කියන්න පුළුවන්. පස්සේ වෙන මොකක් හරි තහවුරු කරගන්න මම එයාෙන් අහනවා. ඔයා මේකේ කියන අගමැතිතුමා උපදෙස් දුන්නා මේකට කියලා. හරිද? එතකොට මොකද මම දැනුවත් ඒ වෙලාවේ විමල් වීරවංශ ඇමතුමාව තත්තලංගුවට අරගෙන තිබුණේ උපදෙස් දීම මත. නීති තර්ක දෙකම එකයිනේ. උපදෙස් දුන්නා කියන පද නමින් කෙනෙක්ව අත්තලංගුවට නම් ලංකාවේ නීති සංග්‍රහයේ තියෙනවා නම් වරදක් ලෙස ඒක රනිල් වික්‍රමසිංහ මහත්තයාටත් ඒ ලෙසම අදාළයි. ඒක නිසා තමයි මම කිව්වේ එදා රනිල් වික්‍රමසිංහට ජම්ප රන්දනවා කියලා. හරිද? ඒක නිසා ඔබට වඩා ඔක ගැන වල්කීමක් තියෙන එකයි මම කිව්වේ. අරගෙන මේ අදාළ අපි දන්නේ මේ පරීක්ෂණය කරලා දැනට මේක ඇවිල්ලා තියෙන මොන අදීරටද කියලා. ඒක නෑ, මේක පරීක්ෂණයක් කරලා නීතියෙන් පරීක්ෂණය කරද්දී අපිට පේන එකයි. තව මේකේ තව පියවර තියෙනවා. එතකොට ඔක අධිකරණයේදී උසාවියේදී ඉතුරු මේ ටික එන්නේ. එතකොට කෝප් කමිටුවේදී පැහැදිලිව පිළිගත්ත අර්ජුන් මහේන්ද්‍රන් මාධ්‍ය ප්‍රසිද්ධ මාධ්‍ය පිළි අරගෙන තියෙනවා මේකට උපදෙස් දුන්නේ රනිල් වික්‍රමසිංහ කියන එක. ඒක හරි එක හරි ප්‍රසිද්ධ කතාවක් විතරන්නේ. මේක යාගේ කරපු ප්‍රකාශය මාධ්‍යරත් කරලා තිබුණා. කෝප් කමිටුව ප්‍රකාශ කරා, බැඳුම් කර කොමිෂන් එකට ප්‍රකාශ කරා. ඒක නිසා ඒක කොහෙවත් යන්නේ නැහැ. එතකොට උපදෙස් දීම මේ මේ ව්‍යාපෘති ගැන උපදෙස් දීම නීතිමය වශයෙන් පරීක්ෂණයේදී කොහොමද දෙන්නේ කියන එක ඒක පොලිසියට සහ පරීක්ෂණ කරන නිලධාරීන්ගේ වගකීම. අපි බලමු ඉතින් මේක තව අදියර තියෙනවානේ. දැනට නීතිපතිතුමා දීලා තියෙන්නේ මේ පියවරට ඉදිරි පියවරවල් ටික අපි බලමු. ඉතින් මේකේ අනිවාර්යෙන්ම හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මේකේ අනිවාර්යෙන්ම වරදකරුවෙක් චූදිතයෙක් වෙනවා. මොකද ඒක අර අර නඩුවේ තීන්දුවට සමානවත් මේක වරදක් ලෙස තියෙනවා. එදා විමල් වීරවංශ මහත්තයා ප්‍රචෝදනවත් තියෙන උපදෙස් දුන්නා කියලා අමාත්‍යවරයෙක් ලෙස. මේකත් එලෙසම අමාත්‍යවරයා ලෙස උපදෙස් දීම, මඟ පෙන්වීම ඒවා තියෙනවා. ඉතින් ඒක නිසා ඒකේ වැරදි ගොඩක් තියෙන. හැම ගත්තොත් මෙයා පත් කරපුවා, මෙයා පත් කිරීමේ සිද්ධි හැම ගොඩක් ඒ ඔක්කොටම වග කියන්න ඕන අගමැතිවරයා. කෝප් කමිටු වාර්තාවෙත් දාලා තියෙන මේක අපරාධයක්. හරිද? මේක අපරාධයක්. ඒතර මේ අපරාධයක් කරන්න බෑනේ නිකන්. අපරාධයක් කරාද මේක අපරාධයක් සැලසුම් සහගතව කුමන්ත්‍රණකාරීව මේවා තමයි චෝදනා. සැලසුම් සහගතව කුමන්ත්‍රණකාරීව සිදු කරපු අපරාධයක්. හරිද? එතකොට මේ සැලැස්මට සම්බන්ධ සියලු දෙනා මේකේ වරදකරුවෝ බවට පත් වෙනවා. අන්න ඒ සැලැස්ම ඇතුලේ රනිල් වික්‍රමසිංහ මහත්තයත් ඉන්නවා, පුට්නොට් කල්ලියත් ඉන්නවා. හරිද? ඒක පුට්නොට් කල්ලිය මේක ආරක්ෂා කරනවා නෑ. රජයේ තමන්ගේ മന്ത്രി ධූරය කියන නිල බලය පාවිච්චි කරලා හොරු රැකපු ඉතිහාසයේ පළවෙනි අවස්ථාව ප්‍රසිද්ධියේ පුට්නොට් කල්ලිය. ඒගොල්ල මාධ්‍ය සාකච්ඡා තිබ්බා, මාධ්‍ය වලින් විවෘතව මේකට විවේචනය කළා, මේකට රෙහි වෙච්ච බලයේ විවේචනය කළා, පොත් ගැහුවා. එතකොට තමන්ගේ පාර්ලිමේන්තු മന്ത്രി ධූරය කියලා ධූරය පාවිච්චි කරලා ඒ නිල බලය පාවිච්චි කරලා වංචාවක් හොරකමක් රකින්න රෙදි ගලවලා පෙනිහිටපු ඉතිහාසයේ පළවෙනි අවස්ථාව තමයි මේක. ඉතින් මේකට සම්බන්ධ සියලු දෙනා එතකොට මේ කුමන්ත්‍රණය පිටිපස්සේ ඉන්නවා, මේ වංචාව පිටිපස්සේ ඉන්නවා. ඒක කිසි ලෙසකින්වත් අපි මතවාදීව බැහැර කරන්නේ නැහැ. හැබැයි ඒ අපේ මතවාදීව මේක දකිනවා, මේක පේනවා. හරිද? අපි දැක්කනේ, අපි හොඳටම දැක්ක අර්ජුන් මහේන්ද්‍රන් ඇවිල්ලා කියනවා නම් මේක උපදෙස් දුන්නේ අගමැතිතුමා කියලා. ඒ විතර නෙමෙයි, ලංකාවේ තියෙන ව්‍යවස්ථා වෙලාවේ මේ මුදල් අමාත්‍යාංශයටද තියෙන්න ඕන ආයතන අගමැතියටද ගත්තා. පටන් ගත්ත එතනින්. එතකොට මේක කුමන්ත්‍රණයක එක හරි පෑදිලි. ඒ විතර නෙමෙයි, ලංකා බැංකුවට කතා කරා. ලංකා බැංකුවට කතා කරලා ලංකා බැංකුවෙන් ඇහුවා මොකද කියලා. ආවොත් මොකද්ද කියලා ඇහුවාම පලිසෙල්ලා මේ සල්ලි ගන්න කතා කරනකොට මොකද්ද කියලා ඇහුවාම කිව්වා ආවොත් ඇතෙක් කියලා. එහෙම තමයි අපි මේ පරීක්ෂණ ඔක්කොම දන්නවා. මේක දාන්න සල්ලි ඔකලෝ බය නැතුව මේක ආවොත් ඇතෙක් කියලා. ඒ තරමට සැලසුම් සහගත අර්ජුන් මහේන්ද්‍ර උඩ ඉඳලා බිමට බැහැලා ආවා මේක මේ ඔක්ෂන් එක මේ වෙන්දේසි අනතනට. ඒවා මොන්ට්‍රේකට. එතකොට ඒකට ආවා. එතකොට ඔහු හිටපු සමහර නිලධාරීන් රැක්ක කෝප් කමිටුවට ඇවිල්ලා. ඒ ඔක්කොම අපි දන්නවා. මේ ඔක්කොම දන්න ඔක්කොම අපි මෙතන කියන්නේ නැහැ. කියන්නේ නැත්නම් මොකද සමහර ඒවා නීතිය ඉස්සර අපි පරීක්ෂණයට ඉඩ තියමු. හරිද? මේක පැහැදිලිවම
ඉතාම සාපරාධ අපරාධ මහජන මුදල් බරපතල වංචාව මේකෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයටවත් එයාගේ ගෝලියෝටිකටවත් ගැලවෙන්න බෑ. මේ පරීක්ෂණය හරියට සාධාරණව යනවනම් අනිවාර්යයෙන්ම මම නැවතගෙන රනිල් වික්‍රමසිංහ ජම්පර් රඳින්න ඕනි. අඳින්න ඕනි, ඒක තමයි නීතිය. එයා ජම්පර් රඳින එක නීතිය. එදා මං කිව්වා, අද මං ඒක නැවත කියනවා. ඒ එහෙම තමයි තියෙන්නේ. අපි ඉතින් හැබැයි පරීක්ෂණයට ඉඩ තියන්න ඕනේ. පරීක්ෂණයට අපිට අපිට මේ පරීක්ෂණ කරන්න පරීක්ෂණ කරන නිලධාරීන්ට අපි අවස්ථාව තියන්න ඕනේ.